නියමෙට වැඩේ කළා විජේසිංහ. Good job. යගන්න. මේ සල්ලි තමුසෙට. විජේසිරි. කවුද තමුසෙගේ පස්සෙන් පන්නනවා කියපු මිනිහා? Kau lagi nyari jadi, bagi bos tahan deh, tamu itu udah gak ada. Madal meja share mau bisteri kiuma. Kisi dekat tak bayi bentuk babi jesi ini. Hello, Lucian.
කොහොමද ගොඩ දවසකට පස්සේ නේද හෙක්ටර් ඊයේ නරේන්ද්‍ර සිංහලගේ ටී ස්ටොක් එක මං කොල්ල කලා තිනවා ඉතින් ලූෂන්ට සන්තෝෂ නැද්ද හෙක්ටර් නරේන්ද්‍ර සිංහලත් එක්ක මගේ තිබුණු ප්‍රශ්න සේරම දැන් ඉවරයි කරුණාකර ඔය වැඩේ නවත්තන්න දැන් ලූෂන්ගේ බිස්නස් එකට නරේන්ද්‍ර සිංහගෙන් ත්‍රෙට් එකක් නෑ නේද හෙක්ටර් අන්තිමට මට පිටට හිටියේ නරේන්ද්‍ර සිංහ විතරයි ලූෂන් දැන් නරේන්ද්‍ර සිංහ දන්නේ නෑනේ තේමංකුල්ල කාපුවකට ලූෂන් සම්බන්ධයි කියලා ඒක දැනගන්න තියන්න එපා ලූෂන් එහෙම දැනගත්තොත් අපි සේරටම හිරේ ලගින්න වෙන්නේ ඒකට නෑ ලූෂන් එහෙම වෙන්නේ නෑ හැබැයි ලූෂන් තමන්ගේ බිස්නස් එක බලා කියාගෙන හිටියොත් හොඳයි මොකද නරේන්ද්‍ර සිංහගේ බිස්නස් බලා කියාගන්න ගියොත් ලූෂන්ට වෙන්නේ තමන්ගේ බිස්නස් එකත් නැති කරගෙන හිරේ ලගින්න ඒ වුණාට හෙක්ටර් මේ වැඩේ හරි මදි නේද මොකද රිචඩ් ඩංගල් කියන්නේ අපේ ළඟම ඥාති සම්බන්ධයක් තියෙන කෙනෙක් මං කියන්නේ මේ එහෙම එකේ මම මං හිතන්නේ ලූෂන්ට තේරුන්නේ නැහැ මං කියාපු දේ මොකද්ද කියලා ලූෂන්ට මතකද මං දවසක් ලූෂන්ව හම්බ වෙන්න ඔයාගේ ඔෆිස් එකට ආවා ආ අන්නේ ආපු වෙලාවේ ලූෂන් මාත් එක්ක කතා කරපු හැම දෙයක්ම මම මගේ ෆෝන් එකේ රෙකෝඩ් කරගත්තා ඔව් ඒවත් නරේන්ද්‍ර සිංහලගේ කනට ගියොත් ඔය සම්බන්ධකම් ඔක්කොම ඉවරයි ඒකිට ලූෂන් මගේ වැඩවලට ඇඟිලි ගහන්න නැතුව ඔයාගේ බිස්නස් එකක් බලා කියාගෙන හිටියොත් හොඳයි මොනම ප්‍රශ්නයක්වත් නැහැ ලූෂන් මට පොඩි වැඩකට යන්න තියෙනවා මං තියන්න මම කියාපු දේවල් හොඳට මතක තියාගත්තොත් හොඳයි ලූෂන් ඕකේ ඒවා නරේන්ද්‍ර සිංහලගේ කනට ගියොත් ඔය සම්බන්ධකම් ඔක්කොම ඉවරයි. ඒකින්ද ලූෂන් මගේ වැඩවලට ඇඟිලි ගහන්න නැතුව ඔයාගේ බිස්නස් එකක් බලා තියාගෙන ආවොත් හෙක්ටර් මාව බ්ලැක්මේල් කරනවා වගේ මිනිහා කිව්වා වගේ රිචඩ් අංකල්ගේ කනට මේක ගියොත් එහම මහා ජංජාලයක් වෙන්නේ කටවාගෙන ඉඳලා බෑ කතා කරලා බෑ ලලිත මොකද ඉස්සි බලන්නේ නෑ මම්මි බැලුවේ කෙල්ල මොකද තාම නැත්තේ කියලා ලලිත ළඟපාතක් කෑ කෙල්ල එන්නේ පාය කොළ මිදලා මේ සැරේ නම් කෙල්ල ගෙදර ආවම කොහොමින් හරි කියලා නතර කරෝ ගන්න ඕනේ
ඒක නවතින්නේ නැහැ. ඒකිට තියන්නේ අම්මා පොහයා ගන්න හේනේ. ඔහේ තමයි ගිහිල්ලා ඕන් නැති දේවල් ඔක්කොම වමාරලා කෙල්ලගේ ඔළුව පිස්සු කෙරෙව්වේ. හා ඔය කිව්වේ. මං ගිහිල්ලා කරපු දෙයක් නැහැ. ඒකිට පොඩි කාලේ ඉඳලා තින්නේ අම්මා පොහයාගෙන යන පිස්සුව. කොහමින් කොහමින් හරි උනේ මට මගේ දරුවා නැති වෙච්ච එක. නෑ ලලිත. සුදීර අපි අමතක කරන එකක් නෑ. ඒක අපි හොයාගෙන ඉන්නේ. මේ තරම් වින්නෙහියක් සිද්ධ වෙන්නේ නෑනේ. මුලින්ම අම්ම කෙල්ලට ඇත්ත නොකියුවා. දෙවි බෙහෙත් ටික බිව්වම මගේ ආච්චිය මට සනීප වෙනවා. නැහැ මට දැන් දුකක් නෑ. මට දැන් බෙහෙත් උන්නේ මට සනීපයි. සනීපයි දෙවි ඔබේ අම්මා අප්පව හම්බුණාද? එතවම ලං කරගන්න බැරි වුණා. මොකද වෙන්නේ පාට වරදින්නේ නැහැ මගේ දුවේ. අච්චි අම්මේ මගේ අම්මා පාරක් පාරක් ගානේ
පිස්සුවෙන් වගේ හිඟා කනවා. තවත් කට්ටිය මගේ අම්මට අනතුරක් කරන්න හදනවා. අපේ වේද මහත්තය හැම දෙයකටම අම්මෝ සූජානම් කරා. මට අනතුරක් නම් ඉක්මනට කියලා අම්මව හොයාගනින් මගේ රත්තරන්නේ. මං ආච්චි අම්ම ළඟ ඉන්න මොනේ වෙලාව ඒ වුණාට මං එනවද වෙන්නපා මං එනවද වෙන්නපා දුවේ වේද මහත්තයට අනුනේ කවදා හරි උඹේ අම්මා අප්පව අපට හොයලා දෙන්න ඉතින් මට හරි සතුටුයි මාත වෙන්නපා මගේ රත්තරන් දුවේ ජයතිසයි ආච්චි ගැන බලාගනි එයත් ආව මාත් එක්ක ඒකට මේ කොරට ඇති දෙයක් නෑ ජීන්තු ඉන්නවනේ මගේ කසාය ටික තම්බල දෙන්න ඉන්නකෝ මං ආච්චි අම්මගේ කසාය ටික තම්බන් ඉන්න